සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා SexEdLK YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි හැමදාමත් වගේ අදත් කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ වැදගත් කාරණාවක් ගැන. ඉතින් ඊට කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell button එක click කරලා අපේ videos එක නිරතුරුවම රැඳිලා ඉන්න කියලාත් ආරාධනාවක් කරනවා. ඉතින් අද ඇත්තටම අපි කතා කරන්න හොඳයි කියලා හිතුවා ගොඩක් අය අපෙන් ප්‍රශ්න අහලා එවපු මාතෘකාවක් ගැන කතා කරන්න. විශේෂයෙන් මේ ලිංගික ප්‍රදේශයේ ඇති වෙන්න පුළුවන් චර්ම රෝග ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා විශේෂඥ දැනුම දෙන්න මාත් එක්කතු වෙනවා චර්ම රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කවින්ද්‍ර නානායක්කාර වෛද්‍යතුමන්. ඉතින් කවින්ද්‍රවත් අපි අපේ channel එකට සාදරයෙන් පිළිගන්න ගමන් මම මුලින්ම අහන්න කැමතියි ගොඩක් අය හිතන් ඉන්නවා මේ ලිංගික ප්‍රදේශයේ එන විවිධ අපි කියනවා කුෂ්ඨ වර්ග සමේ තත්ත්ව මේ සියලුම දේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හිතා ගන්නවා මේවා ලිංගිකව බෝ වෙන රෝග කියලා. ඉතින් ඒ ගැන කවින්ද්‍ර අපිට මොකද කියන්න තියෙන්නේ? ඔව්. අයිබන් ප්‍රගීත් මම පළමුවෙන්ම කැමති ප්‍රවේශයක් විදියට කෙටි හැඳින්වීමක් කරන්න. මෙහිදී කොටස් දෙකක් තියෙනවා. එකක් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, අනික ලිංගාශ්‍රිත රෝග. මෙහිදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කිව්වම කෙනෙකුගෙන් කෙනෙකුට ලිංගික ඇසුර නිසා බෝ වන රෝග හැඳින්විය හැකියි. නමුත් ලිංගාශ්‍රිත රෝග කියලා කියනකොට මේ කොටස හැරුණාම තවත් වැදගත් කොටස තියෙනවා. ඒ කියන්නේ ලිංගික හැසිරීමකින් බෝ නොවන නමුත් මේ ප්‍රදේශයේ ඇතිවන අනිකුත් සමේ රෝග. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ රෝග ගැන. එතකොට අපි මුලින්ම මේ රෝග කොටස් තුනකට වෙන් කර දක්වන්න කැමතියි. පළමුවෙන්ම ප්‍රදාහ හා ආසාත්මිකතා ගණයට වැටෙන රෝග. දෙවනුව මෙම ප්‍රදේශයේ ඇතිවිය හැකි පිළිකාමය හෝ පිළිකාමය තත්ත්වයකට වර්ධනය විය හැකි රෝග. තුන්වනුව වර්ණය වෙනස් වීමක්, ඒ කියන්නේ සුදු පැහැ ගැනීමක් හෝ වර්ණය වැඩිවීමක් නිසා ඇතිවන රෝග කියලා කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයේ ඇතිවන රෝගවල රෝග රක්ෂණ විවිධයි. කැසීම, අධික කැසීම, ලිංගාශ්‍රිත ප්‍රදේශයන්හි ඇතිවන වේදනාව, ඉදිමීම, ඒ වගේම දියරයන් ශ්‍රාවයන් පිටතට ගැලීම වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ නමුත් වඩාත් වැදගත් කරුණ වන්නේ කුමන රෝගයක් ඇතිවත් මේ ප්‍රදේශයේ රෝගයක් ඇති වුණාම එම රෝගියා ඉතාමත් කනස්සල්ලට හා ලැජ්ජාවට පත් වෙනවා. ඒ වගේම ඔහු හිතනවා මේ ප්‍රදේශයේ ඇතිවන සෑම රෝගයක්ම ලිංගිකව සම්ප්‍රේෂණය වීම නිසා ඇතිවන රෝගයක් කියලා. නමුත් එය එහෙම නොවේ. ඕ කවින්ද්‍ර, දැන් මම හිතන්නේ ඒක පැහැදිලි ඔයගලන්ට. ඒ වගේම තමයි අපි දන්නවා ලිංගිකව බෝ වෙන රෝගත් තියෙනවා සමහරක් වෙලාවට මේ අපේ ලිංගික ප්‍රදේශයේ විතරක් නෙවෙයි සමහරක් වෙලාවට මුළු ඇඟේම කුෂ්ඨ තත්ත්ව අපි කියන රෑෂ් වර්ගය ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනව නේද? සමහරක් වෙලාවට සමහරක් අය අවදානම් චර්යාවක් සිද්ධ වුණාට පස්සේ මුළු ඇඟේම අපි හිතනවා රෑෂ් එකක් වගේ ආවොත්. ඒත් ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ නේද මේ ලිංගික උබෝවෙන් රෝග ගැන? ඇත්තෙන්ම මේ ප්‍රදේශයේ ඇතිවන චර්ම රෝග සමහර විට මේ ප්‍රදේශයට සීමා වූ රෝග වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් පොතු කබර රෝගය වගේ රෝගයක් එය ලිංගික බෝන් රෝගයක් නෙවෙයි. නමුත් එය ඇඟ පුරාම පැතිර යන තත්ත්වයක් දැකිය හැකි. ඒ විතරක් නෙවෙයි ශරීර අභ්‍යන්තරයේ අවයව වලට උනත් බලපෑමක් කරන්න පුළුවන්. එම නිසා වඩාත්ම වැදගත් කරුණ වෙන්නේ මුල් අවදියේදී මේ රෝග නිසි පරිදි හඳුනා ගැනීම. එහෙම කරොත් මෙම රෝග නිසා ඇතිවන අතුරුඵල වලින් අපිට මිදෙන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟට බලමු රෝග ලක්ෂණ අනුව අපි ගොඩක් අය අපෙන් අහලා ඉවල තියෙන ඒ රෝග ලක්ෂණ ගැන අපි වෛද්‍යතුමන්ගෙන් අහලා බලමු. ඉතින් ගොඩක් අය අපෙන් අහන දෙයක් තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉකිලිවල එන කැසීම් ස්වභාවය. ඉතින් මේ තත්ත්වය ඇත්තටම ඇති වෙන්නේ ඇයි? ඒ වගේම මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ කවිද්‍ර? ඔව් ප්‍රගීත්, මෙම ප්‍රදේශයේ ඇතිවන චර්ම රෝග කාන්තා පුරුෂ ස්වභාවය අනුවත් වයස අනුවත් වෙනස් වෙන්න පුළුවන්. එයින් මෙම ප්‍රදේශයේ ඇතිවන ඉතාමත් සුලභ තත්ත්වයක් තමයි ඉකිලිය ප්‍රදේශයේ කැසීම. එතකොට ඉකිලිය ප්‍රදේශය කියලා කිව්වම මම කැමති කොටස් තුනකට මේ වෙන් කරන්න. ඉකිලියේ ඇතිවන කැසීම, ඒ වගේම පුරුෂයන්ගේ නම් පුරුෂ ලිංගික අවයවයේ ඇතිවන කැසීම හෝ ගුදමාර්ගයේ ආසන්නයේ ඇතිවන කැසීම. මේ ප්‍රදේශ තුනේ ඇතිවන කැසීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. අපි ඉකිලියේ සිදුවන කැසීම ගත්තොත් මම කැමති කොටස් දෙකකට වෙන් කරන්න. ඒ කියන්නේ ආසාදන, එහෙම නැත්නම් විස බීජ, බැක්ටීරියා වගේ විස බීජ නිසා ඇතිවන තත්ත්ව හා ආසාදනමය නොවන තත්ත්ව. ආසාදනමය තත්ත්වය ගත්තොත් බහුලවම අපිට දැකිය හැකි වන්නේ දිලීර රෝග.
එහිදී කැන්ඩිඩා වැනි යීස්ට් වර්ග නිසා ඇතිවන රෝග තත්ත්ව සුලබයි. ඒ අරෙන්න දිලීර වර්ග නිසා ඇතිවන පණු කැවිලි කියලා සිංහල භාෂාවෙන් හඳුන්වන්නේ ඩර්මැටොෆයිට් වර්ගයේ දිලීර ආසාදනත් බහුලයි. ඒ ඇරුණම වැදගත් කොටසක් එනවා විස බීජ නිසා ඇතිවන රෝග තත්ත්ව නොවන පොටාෂියම්. මීට කොටස් හතරක් ඇතුළත් වෙනවා. පළමුවෙන්ම ප්‍රදාහ. ප්‍රදාහ ගණයට ඇතුළත් වන්නේ රෝග මේ ප්‍රදේශයේ ඇති වුණාම රතු වීම, ඉදිමීම වැනි තත්ත්වයන් ඇති වෙනවා. එහිදී පොතු කබර රෝගය සහ දද, එහෙම නැත්නම් එක්සීමා කියන හඳුන්වන රෝග විශේෂයි. ඒ ඇරුණම අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලයිකන් ස්ක්ලෙරෝසස් කියලා හඳුන්වන රෝගයක් සහ තවත් රෝග රැසක් මෙහි ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපේ පිරිමියාට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි අපෙන් අහලා වෙන ප්‍රශ්නයක් තමයි මේ පෙර සමයේ සමහර කාලවලට ඇති වෙන කැසීම් වර්ග සමහර කාලවලට ඉරිතලා යෑම් විවිධ ආසාදන තත්ත්ව. ඉතින් මේ තත්ත්වය කොහොමද අපි විස්තර කරන්නේ කවින්ද්‍ර? ඔව් ප්‍රගීත් අපි දන්නවා මේ ලිංගික ප්‍රදේශය කියන්නේ වැස්සුණු ප්‍රදේශයක්. ඒ වගේම දහඩිය අධිකව දැමෙන තෙතමනේ අධික ප්‍රදේශයක්. විශේෂයෙන් ස්තුූල් අයගේ මෙම ප්‍රදේශයේ දහඩිය එකතු වෙන්න පුළුවන්. මෙම ප්‍රශ්න නිසා අපිට මේ බැලනයිටිස් කියලා හඳුන්වන පුරුෂලිංගයේ අග කොටස පෙර සමින් වැසුණු කොටස සහ පෙර සම ආශ්‍රිතව ඇතිවන පැලීම් අපිට දැකිය හැකි වෙනවා. මෙයට බහුවිධ හේතු තියෙනවා. පළමුවෙන්ම අපි විසබීජ නිසා ඇතිවන තත්ත්වයන් අයින් කරගත යුතු වෙනවා. එහිදී දිලීර මං කලිනුත් කිව්වා වගේ දිලීර වර්ග යීස්ට් වර්ග ඉතා සුලභව දැකිය හැකි වෙනවා. වැදගත් කරුණ වන්නේ නිතර නිතර මේ දිලීර ආසාදන නිසා ඇතිවන පැලීම් දැකිය හැකි නම් අපි දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් තිබේද කියලා දැනගන්න ඕන. ඒ සුළු පරීක්ෂාවකින් අපිට දැනගන්න පුළුවන්. ඒ ඇරුණම තවත් වැදගත් දෙයක් තමයි මේ ප්‍රදේශයේ පිරිසිදුතාවය. අපි දන්නවා පිරිසිදු කිරීම අඩු වුණාම ස්මෙග්ම කියලා හැඳින්වෙන සමේ මැරුණු සෛල මේ ප්‍රදේශයේ එකතු වීම නිසා මෙම බැලනයිටිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉරිටේෂන් කියලා අපි හඳුන්වන අපි හිතමු හරියට පිරිසිදු නොකරම මුත්‍රා වගේ එකතු වෙලා එම තත්ත්වයන් නිසා බැලනයිටිස් රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධිකව පිරිසිදු කරන්න ගියොත් අපි හිතමු සාන්ද්‍ර සබන් වර්ග වගේ පාවිච්චි කරොත් එයත් හේතුවක් වෙන්න පුළුවන් මේ බැලනයිටිස් තත්ත්වයට. එහෙම නැත්නම් මේ අග වියලි පැලී ගොස් අධික වේදනාවක් හා කැසීමක් ඇතිවීමට. ඒ ඇරුණම අපිට දැනගන්න අපි හැම විටම මෙහිදී වැදගත් වන්නේ සබන් වෙනුවට සබන් ආදේශකයක් පාවිච්චි කරන්න පුළුවන් නම් යෝග්‍යයි. තවත් අපි කලින් කතා කරපු සමේ රෝග කීපයක්ම මේ බැලනයිටිස් තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. මේ අතර දද වර්ග එහෙම නැත්නම් එක්සීමා කියන රෝග වර්ග විශේෂයි. මෙහිදී අපි සිංහල භාෂාවෙන් රක්තය කියලා කියන හැම වියලි තත්ත්වය ඇතිවන දද වර්ගය නිසා බහුලව බැලනයිටිස් රෝගය අපිට සමේ රෝග සායනවලදී දැකිය හැකි වෙනවා. ඒ අරුණම විවිධ ද්‍රව්‍ය අපි හිතමු අපි ඇලර්ජි එහෙම නැත්නම් ආසාදන කියලා කියන රෝග තත්ත්ව නිසා මෙම තත්ත්වය දැකිය හැකි වෙනවා. උදාහරණයක් වශයෙන් ලේටෙක්ස් කොන්ඩම් වල තියෙන ලේටෙක්ස් වගේ ද්‍රව්‍ය වලට ඇලර්ජි තියෙන පුද්ගලයින්ගේ ප්‍රගීත් අපි දැකලා තියෙනවා මෙම තත්ත්වය නිතර නිතර ඇති වෙනවා. ඒ අරුණම අපි කියන ෆ්‍රැන්ඩ්‍රන්ස් සුවඳ විලවුන් කාරක වගේ මේ ප්‍රදේශයේ පාවිච්චි කරන මේ තත්ත්වයට හේතු සාධක වෙන්න පුළුවන්. තවත් කිව්වොත් පොතු කබර රෝගය කලාතුරකින් මෙම ප්‍රදේශයේ විතරක් පොතු කබර රෝගය දැකිය හැකි. එයත් එක හේතුවක් මෙම ප්‍රදේශයේ පැලීම් ඇතිවීමට. තවත් අපේ පිරිමියාට ගොඩක් පිරිමියාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පෙරසම පිටිපස්සට ගන්නට බැරිවීම. නැත්තම් පෙරසම පිටිපස්සට ගන්න බැරි වෙලා හිර වෙන එක. මේක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ෆයිමෝසිස් කියලා. ඉතින් මේ ෆයිමෝසිස් වලටත් සමහරක් වෙලාවට මේ චර්ම රෝග බලපාන්න පුළුවන් නේද කවින්ද්‍ර? ඇත්ත වශයෙන්ම මේක සුලභ ප්‍රශ්නයක්. ඇත්තෙම සමහරුන්ට ප්‍රශ්නයක් තමාට මේ පෙරසම පිටුපසට කිරීම තිබේද නැද්ද යන්නත්. දැන් අපි දන්නවා කුඩා අවදියේ වයස අවුරුදු 2 පමණ වෙනකන් දරුවෙක්ගේ පෙරසම පිටුපසට කරන්න බෑ. සමහර විට මේ තත්ත්වය අවුරුදු 6 වගේ වෙනකන් තියෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ක්‍රමානුකූලව ඔබට පෙරසම පිටුපසට කළ හැකි වෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් තිබෙනවා නම් අවුරුදු 6න් පසුව පෙරසම පිටුපසට කළ නොහැකි නම් බොහෝ විට අපිට චර්ම ඡේදනයක් එහෙම සර්කම්සිෂන් නැමැති සැත්කම කළා පෙරහම අයින් කරන්න සිදු වෙන්න පුළුවන්. තවත් වර්ගයක් තිබෙනවා වැඩිහිටි වයසේදී පෙරසම පිටුපසට කිරීමට නොහැකි වීම. මීට බලපාන චර්ම රෝග කීපයක් තිබෙනවා. කලින් කිව්වා වගේ
නිතර නිතර ඇතිවන ආසාදන නිසා මේ ප්‍රදේශයේ කැළලි ඇති වෙලා පෙරසම පිටුපසට කිරීමට අපහසු වෙන්න පුළුවන්. ඒ ඇරුණම තවත් අර මං කලින් කියපු රෝග දද වර්ග පොතුකබර රෝගය වැනි රෝග දිගු කාලීනව තියුනම පෙරසම පිටුපසට කිරීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා ලයිකන් ස්ක්ලෙරෝසස් කියන නමින් හඳුන්වන මේ පෙරසමුවින් වැසුණු කොටසේ ඇතිවන රෝග තත්ත්වයන් නිසාත් එම ප්‍රදේශයේ පටක ෂය වෙලා ඝනවීම නිසා පෙරසම පිටුපසට කිරීමට අපහසු වෙන්න පුළුවන්. මේ වගේ නොයේ හේතුන් තියෙනවා. නමුත් වැදගත්ම කරුණ වන්නේ පවිත්‍රතාවය. මෙම ප්‍රදේශයේ පවිත්‍රතාවය දිනපතා හෝදලා පවිත්‍ර කරගෙන තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා මේ වගේ තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට. ඒ වගේම එහිදී පාවිච්චි කරන්න ඕන සබන් වර්ගය වෙනුවට සබන් ආදේශකයක් අපි කියන එමෝලියන්ට් එහෙම නැත්නම් මොයිස්චරයිස් එකක් වගේ පාවිච්චි කරලා එම තත්ත්වය සමනය කරන්න පුළුවන්. තවත් දුරට යනවා නම් අපිට ස්ටීරොයිඩ් ගණයේ ආලේපන මගින් මෙම තත්ත්වයට පිළිතුරක් හොයන්න පුළුවන්. නමුත් ඇඩ්වාන්ස් ස්ටේජ් එකේදී අන්තිම හරියට ගියාම අපිට ඒත් සර්කම්සිෂන් එහෙම නැත්නම් පෙරසම ඉවත් කිරීම නැත්නම් සුන්නත් කිරීමේ සැත්කමට යොමු වන්න සිදු වෙනවා. සමහරක් වෙලාවට අපේ කාන්තාවන්ටත් මේ ලිංගික ප්‍රදේශයේ විවිධ හමේ රෝග තත්ත්ව හට ගන්නවා. ඉතින් ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ කවින්ද? ඔව්. අපි බෝ නොවන, ඒ කියන්නේ ආසාදනමය නොවන තත්ත්වයන් ගත්තොත් ප්‍රධානව රෝග හතරක් කාන්තාවන්ගේ මේ ප්‍රදේශයේ ප්‍රශ්න ඇතිවීමට බලපානවා. මෙහිදී මම සඳහන් කරන්න ඕන විශේෂයෙන් ආසියාතික රටවල කාන්තාවන් ලැජ්ජාව නිසා මේ ප්‍රදේශය ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒ වගේම පරීක්ෂාවට ලක් වෙනවා අඩුයි. එම නිසා බොහෝ අවස්ථාවල ප්‍රශ්නේ දුරදිග ගියාට පස්සේ තමයි අපිට මෙය දැකගන්න හැකිවන්නේ. ප්‍රධානවම ලයිකන් ස්ක්ලෙරෝසස් කියලා මං කලින් සඳහන් කර රෝග තත්ත්වය. ඒ වගේම අධික කැසිල්ලක් වෙන ලයිකන් ප්ලේනස් කියලා හඳුන්වන රෝග තත්ත්වය, පොතුකබර රෝගය සහ විවිධ එක්සීමා වර්ග මෙම ප්‍රදේශයේ කාන්තාවන්ගේ ඇතිවිය හැකියි. එහිදි මම වචන ස්වල්පයක් කතා කිරීමට කැමති ලයිකන් ස්ක්ලෙරෝසස් කියන රෝගය සම්බන්ධව. දැන් මේ රෝගය ශරීරයෙන්ම ඇතිවන රෝගයක්. මෙහිදී පළමුවෙන්ම මුත්‍රා මාර්ගය එහෙම නැත්නම් යෝනි විවරය හෝ ගුද මාර්ගය ආසන්නයේ හැමෙහි ඝනවීමක් සහ සුදු පැහැගැන්වීමක් සිදු වෙනවා. ඒ වගේම අධික කැසීමක් හා දැවිල්ලක් ඇතිවීමට පුළුවන්. කාලයක් සමගම මේ ඒරියාවේ පටක ක්ෂයවීමක් සිදු වෙනවා. එම නිසා විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එම නිසා මූලික අවස්ථාවෙම මෙම රෝගය හඳුනා ගැනීම ඉතාම වැදගත්. මෙම රෝගය ඇතිවන අවස්ථා දෙකක් කාන්තාවන්ගේ ජීවිතයේ තිබෙනවා. ඕනම අවධියක වයසක ඇතිවිය හැකිවත් බහුලවම මෙය ඇතිවන්නේ අතරවෙන් පස්සේ. ඒ කියන්නේ මාශුද්ධිය ඇතිවීම නැවතුණාට පස්සේ. ඔව්. ඒ ඇරුණම කුඩා, ඒ කියන්නේ මුල් අවුරුදු 10 15 අතර වයසෙත් මවුන්ට මෙය දැකිය හැකි වෙනවා. මෙහිදී ඇතිවන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ මුත්‍රා මාර්ගය පිහිටන්නේ මෙම යෝනි විරය අසරමයි. ඉතින් මේ හැම ගණවනකොට මුත්‍රා මාර්ගය අවහිර වීමක් සිදුවිය හැකියි. ඒ ඇරුණම වැඩිහිටි කාන්තාවන්ගේ මෙම යෝනි විරය ඝනකම් වීම හා කුඩා වීම නිසා ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමේදී අධික වේදනාවක් ඇතිවීමට පුළුවන්. සහ කලාතුරකින් මලබද්ධය වගේ තත්ත්වයන් ගුද මාර්ගයේ ආශ්‍රිතව ඇතිවන ගැටලු නිසා ඇතිවීමට පුළුවන්. ඒ ඇරුණම සියයක් ගත්තොත් දෙන්නෙකුට වගේ රෝගීන්ට මේ නිසා පිළිකාමය තත්ත්වයන් ඇතිවීමේ ගැටලුවකුත් එනවා. එම නිසා ඉතාම වැදගත් මෙම රෝගය මූලික අවස්ථාවේ හඳුනාගත්තොත් අපිට ප්‍රතිකාර කිරීම පහසුයි. කාලයත් සමග අපිට කිසිවක් කළ නොහැකි තත්ත්වයට පත් වෙනවා, විශේෂයෙන් පටක හුඟක් ෂය වුණාම. ඉතින් මූලික අවස්ථාවේ අපි මේ අඳුරා ගැනීම ඉතාම වැදගත්. ප්‍රතිකාර කළා පිළිකාමය තත්ත්වයකට වර්ධනය වීමේ අවධානම අඩු කරගන්න පුළුවන්. දෙවනුව ලයිකන් ප්ලේනස් කියලා අපි හඳුන්වන ලෝක තත්ත්ව ගැන වචන ස්වල්පයක් කතා කරොත් අධික කැසිල්ලක් ඇතිවනවා. මෙහි විශේෂත්වය තමයි මෙම රෝගය වැඩිපුර දැකිය හැකිවන්නේ මුඛ ආස්තරණයේ හෝ හමේ කෙස් අතර හෝ නියවල. නමුත් කලාතුරකින් සියයක් ගත්තොත් 20 දෙනෙකුට පමණ කාන්තාවන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවලත් මෙය ඇතිවිය හැකියි. මෙයත් විශාල වශයෙන් කැසීමට හේතුවන තත්ත්වයක්. ඒ වගේම තුන්වනුව අපි ලයිකන් සිම්ප්ලෙක්ස් කියලා හඳුන්වන රෝග තත්ත්වයක් තිබෙනවා. මේ ඇතිවන්නේ යම් රෝගී තත්ත්වයන් නිසා ඇතිවන කැසීමක් පුරුද්දට යනවා අපි කියනවා. අපි කියනවා විෂ සයිකල් එකකට යනවා කියලා.
කැසීම පාලනය කරගැනීමට නොහැකි වෙනවා. කැසීම දිගටම කරගෙන යාම නිසා රෝගයත් වැඩි වෙනවා. එතකොට මේ තත්ත්වය හඳුනා ගන්න ලේසි මොකද මේ සාමාන්‍යයෙන් රෝම කූපාශ්‍රිත ප්‍රදේශවල තිබෙන්නේ. ඒ වගේම රෝගියාගේ හුරු අත සාමාන්‍ය දකුණු අත පැත්තේ වැඩි. ඒ වගේම පැහැයේ වැඩිවීමකුත් දැකිය හැකි වෙනවා. ඒ ඇරෙන්න පොතුකබර රෝගය තවත් රෝගයක් කාන්තාවන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කැසීමට සහ වෙනත් ප්‍රශ්න ඇතිවීමට හේතු විය හැකියි. අපි දන්නවා ගොඩක් අයට මේ වගේ අපි මේ ලිංගික ප්‍රදේශයේ මේ වගේ චර්ම රෝග තත්ත්වයක් ආවට පස්සේ අපි නැත්තම් අපි සරලව කියන රෑෂ් එකක් වගේ එකක් ආවට පස්සේ ගොඩක් අය ලැජ්ජාව හින්දා කරන්නේ ෆාමසියකට ගිහිල්ලා මොන හරි ක්‍රීම් එකක් ඉල්ලගෙන ඒක පාවිච්චි කරලා බලන එක. ඉතින් එහෙම කරන එක ඇත්තටම අපි නිර්දේශ කරනවාද කවින්ද්‍ර මොකක්ද අපිට ඒ ගැන දෙන්න තියෙන උපදෙස? ඇත්තම අපේ රටේ ප්‍රගීත් තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි මේක. රෝගියා තමන්ගේ පහසුවත් ඒ වගේම මේ ප්‍රදේශයේ ඇතිවන රෝගයන් අනිත් කෙනෙකුට පෙන්වීමට ඇති අකමැත්තත් නිසා ඖෂධ ශාලකට ගිහිල්ලා එතනින් තමන් කැමති ක්‍රිය තමාගේ රෝගී තත්ත්වයන් කටවචනෙන් කියලා ඖෂධාලේපන ක්‍රීම් ලබා ගැනීමට හුරු වී සිටිනවා. මෙහි ප්‍රශ්නය වන්නේ බොහෝ විට මේක ගෙස් කිරීමක්. එතකොට අර මං කලින් කිව්ව කලාතුරකින් හැදෙන රෝග ගැන අවබෝධයක් නැති වුණාම ඒකට සුදුසු නොවන බෙහෙත් ඖෂධ වර්ග දීමට සිදු වෙනවා. ඒ වගේම හරි විදියට රෝගය හඳුනා ගන්නකොට පරක්කු වැඩි. අපි අවුරුද්දක් දෙකක් ගිහිලා තමයි බොහෝ රෝගීන් අප වෙත පැමිණෙන්නේ. ඒ වෙනුවට මම අර කලින් කිව්ව පිළිකාමය තත්ත්වය එහෙම නැත්නම් අපි ඩිස්පෙරුනියා කියලා හඳුන්වන රෝගයේ අවසාන අදියරට ලිංගික ක්‍රියාකම් වලදීමේදී ඇතිවන කැක්කුම වැඩි වෙන අවස්ථාවට වගේ පත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා හැම තිස්සෙම චර්ම රෝගයක් හෝ මෙම ප්‍රදේශයේ ඇතිවන රෝගයකදී පිළිගත් වෛද්‍යවරයෙක්ගෙන් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් හෝ වෙනේරියල් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් අපේ රටේ ඉන්න ගොඩක් ගැහැණු සහ පිරිමි අයට මේ ලිංගික ප්‍රදේශයේ ඇතිවන හැමේ තත්ත්ව නැත්තම් චර්ම රෝගවලට තමන්ගේ පුද්ගලික ස්වස්ථාව නැත්තම් අපි කියනවා පර්සනල් හයිජීන් කියන එක බලපානවා. ඉතින් මේ ගැන අපිට ඇත්තටම කවින්ද්‍ර මොනවද බලන් ඉන්න අයට දෙන්න තියෙන උපදෙස්? ඔව් ප්‍රගීත්, අපේ රටේ වැඩිහිටියන් විශේෂයෙන් විවාහයෙන් පසු තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම දක්වන සැලකිල්ල ඉතාම අඩුයි. එම නිසා මේ ප්‍රදේශයේ ඇතිවන රෝග ඉතාමත් ව්‍යාකූල තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මොකද මේ විශේෂයෙන් ස්ථූලතාවය ඇති අයගේ මේ ප්‍රදේශයේ දහඩිය එකතු වීම දක්නට ලැබෙනවා. ඒ වගේම තද යට ඇඳුම් පාවිච්චි කරාම දහඩිය එකතු වෙනවා. ඒ වගේම පිරිමි අයගේ අර මං කලින් කිව්ව ස්පෙග්මා වැනි මියගිය සෛල වර්ග පෙරහමට යටින් එකතු වෙන්න ගන්නවා. අපි දිනපතාම කරන්න ඕන හොඳම වැඩේ තමයි දිනපතා ස්ථානය කිරීම. දිනපතා ස්ථානය කරාම මේ ප්‍රශ්න බොහොමයකින් අපිට මිදෙන්න පුළුවන්. ඒ වගේම ඒ ස්නානය කරනකොට පාවිච්චි කරන සබන් වර්ග ගැන අපි අවධානයක් යොමු කරන්න ඕන. අපේ සබන් වර්ග හුඟක් ශාරීරික සබන් වර්ග තියෙන්නේ. හැමතෙම විශේෂයෙන් මේ වගේ සංවේදී ප්‍රදේශයක තියෙන සමට pH අගයට වැඩි සබන් වර්ග නිසා සංවේදී අවයව වල තියෙන සමට හානි සිදු වෙන්න පුළුවන්. එම නිසා අපි හැම තිස්සෙම යොමු වෙන්න ඕන සබන් ආදේශකයක්, අපි කියන soap substitution එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම තද යට ඇඳුම්, કૃත්‍රිම යට ඇඳුම් වගේ පාවිච්චි අඩු කරන්න ඕන. කපු හෝ ලිනන් යට ඇඳුම් පාවිච්චිය ප්‍රමාණවත් වෙනවා. ආටිෆිෂල් કૃත්‍රිම රට ඇඳුම් ඇඳීම අඩු කරන්න ඕන. ඒ වගේම මේ ඇරුණම තවත් බර වැඩි අයගේ බර අඩු කර ගැනීම සුදුසු වෙනවා. ඉතින් මේ ලිංගික ප්‍රදේශයේ ඇතිවෙන ප්‍රශ්නයක් නොවුනත් ඇත්තට අපෙන් ගොඩක් අය අහල වෙන ගැටලුවක් තමයි ඒ තමන්ගේ රැවුල වැවෙන එකේ මදිකමක් තියෙනවා කියන එක. ඒක ඇත්තටම ඒ අයට සමහරක් අයට ඒක මානසික අසහනයක් දක්වා ඒක දුර දිග ගිහිල්ලත් තියෙනවා. ඉතින් අපිට මේ වෙලාවේ චර්ම රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා ඉන්න හින්දා මං කැමති කවින්ද්‍රගෙන් අහගන්න මොකද්ද මේකට අපිට දෙන්න තියෙන උත්තරේ. ඔව් ප්‍රගීත්, විශේෂයෙන්ම රැවුල විලාසිතාවක් පවතින මේ යුගයේ රැවුල නොමැතිවීම උඟක් නව යෞවනයේ පසුවන තරුණයන්ට විශාල ප්‍රශ්නයක්. නමුත් ප්‍රශ්නය වෙන්නේ එකක් රැවුලේ ඝනකම තීරණය වෙන්නේ ඔබේ ජාන මත, ඒ වගේම ඔබේ හෝමෝන මට්ටම මත, ටෙස්ටොස්ටරෝන් කියලා. දැන් අපි අතර තියෙන ප්‍රචලිත මතයක් තමයි රැවුලේ ඝනකම අඩු නම් හෝමෝන අඩුයි, පිරිමි හෝමෝන අඩුයි කියන එක. මේක මිත්‍යා මතයක්.
හෝමෝන ප්‍රමාණය නෙමෙයි බලපාන්නේ හෝමෝන රෝම කූපය මත ඇක්ට් කිරීමට වැඩ කිරීමට ඇති හැකියාව. මෙන්න මේක තීරණය වන්නේ ඔබේ දෙමව්පියන්ගෙන් ලැබෙන ජාන මත. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒ වගේම රැවුලේ ඝනකම වයසත් සමග වැඩි වෙනවා. ඒ උපරිමයකට පත් වෙන්නේ අවුරුදු 30 දී පමණ. එතකොට ඔබ කොතරම් උත්සාහ කරත් අවුරුදු 30 පමණ වෙනකන් ඔබේ රැවුල උපරිම ඝනකමකට එන්නේ නැහැ. ඒ වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. ඒ ඇරුණම ඔබේ තවත් තියෙන මිස්කන්සෙප්ෂන් එකක් වැරදි වටහා ගැනීම තමයි දිනපතා රැවුල කැපීමෙන් වඩ වඩාත් රැවුල කැපීමෙන් රැවුලේ ඝනකම වැඩි වෙනවා කියන එක. නමුත් මෙයත් මිත්‍යා මතයක්. මොකද රැවුල වැවෙන රෝම කූප තියෙන්නේ සමේ ගැඹුරින්. අපි කොච්චර රැවුල කැපුවත් ඒකෙන් එන බලපෑම රැවුල වැවීමට එන බලපෑම ඉතාම අඩුයි. ඉතින් එම නිසා අපිට බොහෝ විට මේ රැවුලේ ඝනකම ගැන කලබල වෙන්න ඕනේ නැහැ. කාලයත් සමග ඔබේ ඔබට හිමි රැවුලේ ඝනකමට පැමිණෙන කල්යන අවුරුද්ද වගේ වෙනවා. ඒ ඇරුණම මේ රැවුල වැවීමට විවිධ ආලේපන වර්ග විවිධ ඖෂධ වර්ග මාධ්‍ය මගින් පල කරනවා. නමුත් මේ වගේ ඉෆෙක්ටිව්නස් එක ඉතාම අඩුයි. එම නිසා අපි හැමතිස්සෙම මේ වගේ දේවල් පාවිච්චි කිරීම ඩිස්කරේජ් කරන්න. අතුරු ආබාධ එන්න, ඒ කියන්නේ ඉෆෙක්ට් එකට වඩා සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි. අතුරු ආබාධ වැඩි අපිට ඕන ඉෆෙක්ට් එකට වඩා. ඒක නිසා අපි හැමතිස්සෙම ඩිස්කරේජ් කරනවා මේ වගේ ඖෂධ පාවිච්චි කිරීම. හොඳයි, ඉතින් අද අපි කතා කරේ ලිංගික ප්‍රදේශයේ ඇතිවෙන්න පුළුවන් චර්ම රෝග ගැන. ඉතින් මේ කතා කරපු දේවල් ඔයගොල්ලන්ගේ දැනුමට එකතු වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා තමන්ගේ වටිනා කාලය වැය කරලා මේ සාකච්ඡාවට සහභාගි වෙච්ච චර්ම රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කවින්ද්‍ර නානායක්කාර වෛද්‍යතුමන්ට. ඉතින් අපිට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න වෙනද වගේම අපේ WhatsApp සහ Facebook හරහා ඒ වගේම Instagram හරහා ඔයගොල්ලන්ට අපිට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඉතින් කමෙන්ට් කරන්න අපි මේ කරගෙන යන වැඩපිළිවෙල ගැන ඔයගොල්ලන්ගේ මතය ඔයගොල්ලෝ අපිට දන්වන්න. මේ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔබ සැමට සුබ දවසක්.